ඇරිමැක් ලංකා නිකුත් කරපු අලුත්ම ගේම් එක නීරෝ ගැන කතා කරමු. සාදරයෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකට. ඉතින් නීරෝ කියලා කියන්නේ 2021 සැප්තැම්බර් මාසේ 26 වෙනිදා නිකුත් වෙන ගේම් එකක්. ඒ කියන්නේ අද නිකුත් වෙන ගේම් එකක්. මේ ගේම් එක මොන වගේ ගේම් එකක්ද කියන රිවිව් එකක් අරගෙන එන්න. එහෙම නැත්නම් මේ ගේම් එකේ එක්ස්පීරියන්ස් එක අරගෙන එන්න ඇරිමැක් ලංකා සමාගම PC Guide LK එකට ලයිසන් එකක් ලබා දුන්නා. ඉතින් මේක සතියකට වගේ කලින් අපිට ලැබුණේ මේ ගේම් එක ප්ලේ කරලා මේ ගේම් එකේ එක ලෙවල් එකක් ප්ලේ කරලා ඒ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් විශේෂයෙන්ම 2017 දී ඔයගලන්ට මතකයි නම් කංචායුද ගේම් එක රිලීස් කරෙත් ඇරිමැක් ලංකා ටීම් එක ආයතනයේ. ඉතින් මෙතනදී කංචායුද ගේම් එක ඩිවලොප් කරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඒක නොමිලේ ලබා දීමක් තමයි සිද්ධ කරේ. කොහොම වෙතත් ගේම් එකට සපෝට් කරන්න මේකෙදී බුක්ලට් එකත් එක්ක ආපු පැකේජ් එක අපිට මිල දී ගන්න පුළුවන් වුණා. ඒ විදිහට මිල දී ගත්ත කෙනෙක් මම ඒ පොත. ඒත් එක්ක මම ප්‍රාර්ථනා කරපු දෙයක් තමයි 2017 දී තියපු පියවරත් එක්ක මේ විදිහට AAA ලෙවල් එකේ ක්වොලිටි එකේ ගේම් එකක් කවදා හරි දවසක අපෙන් රිලීස් කරයි කියලා. ඉතින් මේක යම් යම් මට්ටම් වල අපිට මල්ටිප්ලේ ගේම් එකක් රිලීස් වුණා. ඒ වගේම තමයි දැන් අපිට සිංගල් ප්ලේයර් සම්පූර්ණයෙන්ම ලංකාවේදී ඩිවලොප් කරපු ගේම් එකක් රිලීස් කරලා තියෙනවා. ඉතින් නීරෝ කියලා කියන්නේ මේ ගේම් එක. එහෙමනම් නීරෝ ගැන කතා කරන්න කලින් නීරෝ ගේම් එක ප්ලේ කරන්න අවශ්‍ය කරන සිස්ටම් රික්වයර්මන්ට්ස් ගැන දැනගන්න එක හැමෝටම වැදගත් වෙනවා. නීරෝ ගේම් එක ප්ලේ කරන්න ඔයාට අවශ්‍ය කරන මිනිමම් සහ රෙකමෙන්ඩඩ් සිස්ටම් රික්වයර්මන්ට්ස් දැන් ස්ක්‍රීන් එකට බලා ගන්න පුළුවන්. ඉතින් 2GB VRAM එකක් තියෙන GTX 660 වගේ ග්‍රැෆික් කාඩ් එකක් සහ dual core CPU එකක් එහෙම නැත්නම් cores දෙකක් තියෙන CPU එකක් මේකේ minimum system requirements විදිහට තියෙනවා. මේත් එක්කම high settings වලට එහෙම නැත්නම් recommend වලට යනවා නම් ඔයාලට cores 4ක් තියෙන CPU එකක් මෙතනදී i7 3rd gen CPU එකක් හෝ ඊට වඩා වැඩි CPU එකක් recommend කරනවා. ඒ වගේම තමයි GTX 960. ඒ කියන්නේ මේ වෙනකොට මෑතකදී ඔයා ලබාගත් පරිගණකයක් තියෙනවා නම් ඒ වගේ පරිගණකයක් හොඳටම ප්‍රමාණවත් 2GB එහෙම නැත්නම් 4GB VRAM එකක් එක්ක මේ නීරෝ ගේම් එක ඔයාලටත් අත්හදා බලන්න. ඉතින් මේ සිස්ටම් රික්වයර්මන්ට්ස් එක ඊළඟට මම ටෙස්ට් කරපු දෙයක් තමයි ගේම් එක තුල අපිට මේ low, medium, high සහ epic කියන settings හතරක් තියෙනවා. මේක Unreal ගේම් එන්ජින් එක යටතේ develop කරපු ගේම් එකක්. මේ settings අතර වෙනස කොහොමද කියන එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් low සහ epic කියන ගේම් settings යටතේ මොන විදිහටද මේ ගේම් එක පේන්නේ කියලා දැන් ස්ක්‍රීන් එකේ. මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් epic කියන settings එකට ආපුවම අපිට shadows සහ high resolution textures කියන දේවල් තියෙනවා. ඊටමත් පැහැදිලි textures තියෙනවා ගස් කොළන් වල, building වල, මේ හැම දෙයකම. හැබැයි low settings එකේදී මේවා සෑහෙන අඩු වෙනවා. කොහොම වෙතත් ඔයාගේ සිස්ටම් එකේ මේ ගේම් එක ප්ලේ කරද්දී low හෝ high කියන ඕනම සෙටින් එකකදී ගේම් ප්ලේ එකේ වෙනසක් නැහැ. නමුත් ගේම් එකේ look and feel එක විශේෂයෙන්ම අර හෙවණැලි හැම පේන දේවල් ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක ගේම් එක ඔයගලන්ට මිලදී ගන්න තියෙන්නේ online steam game store එකෙන්. ඉතින් මේ නිසා ඔයාලට online මුදල් ගෙවලා තමයි මේ ගේම් එක ලබා ගන්න පුළුවන්. මම අනිවාර්යයෙන්ම ඉල්ලනවා ලබා ගන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් ගේම් එක යම් කිසි විදිහකට ඔයගලෝ ලබා ගන්න කියලා. මොකද ලංකාවේ gaming studio එකක් development studio එකක් කියලා කියන්නේ මේ වගේ දෙයක් කරා වුන්ට තව දුරටත් වැඩි වැඩියෙන් ගේම් development වලට යන්න අපි අත දුන්නොත් එතනදී ඉදිරියට ලංකාව තවදුරටත් ගේම් ගහන රටක් වෙනුවට ගේම්ස් ඩිවලොප් කරන්න කට්ටිය විශේෂයෙන්ම එකතු වෙන තැනක් බවට පත් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ලංකාවේ තියෙන ටැලන්ට් එකත් එක්ක අපිට ගොඩක් දේවල් කියන්න පුළුවන්. ගේම් එකට යන්න කලින් තවත් දෙයක් කියන්න අවශ්‍යයි. මේ ගේම් එකේ ක්‍රෙඩිට්ස් වලට මම ගියා මොන වගේ ටීම් එකක්ද විශේෂයෙන්ම මේකේ ඩිවලොප්මන්ට් එකේ ඉන්නේ කියලා බලන්න. ඉතින් ක්‍රෙඩිට්ස් වල අපිට බලා ගන්න පුළුවන් වෙච්ච දෙයක් තමයි මේකේ ලෙවල් ඩිසයිනින්, ඒ වගේම ප්‍රෝග්‍රෑමින්, මේ වගේ ගොඩක් දේවල් වලට එකම කට්ටියගේ නම නැවත නැවත යෙදිලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන
බුද්ධිමය හැකියාව වශයෙන් ගත්තොත් මල්ටි ටැලන්ටඩ් සෙට් එකක් ලංකාවේ ඉන්නවා කියන එකට මේක මං හිතන්නේ ඉතාමත් හොඳ උදාහරණයක්. ඉතින් ලෙවල් ඩිසයිනින් වල ඉඳලා ඔබලන්ටත් පුළුවන් ගේම් එකේ එන් ක්‍රෙඩිට්ස් වල බලන්න ලෙවල් ඩිසයින් එකේ ඉඳලා හැම දෙයක්ම මේ කීප දෙනෙක්ම තමයි ප්‍රධාන මූලික තැන අරගෙන ඩිවලොප් කරලා තියෙන්නේ. ඉතින් අවුරුදු 4ක් අරගෙන ඩිවලොප් කරපු ගේම් එකක් මං ප්ලේ කරපු මේ ලෙවල් එක ඇතුලේ විශාල බග්ස් තිබ්බේ නැහැ. නමුත් පුංචි බග්ස් කීපයක් තිබ්බා. ඒ ගැන කතා කරන්න. ඉතින් කොහොමද මේ දේවල් එක්ක අපි බලමු මේකේ ගේම් ප්ලේ එකේ විශේෂ අවස්ථාවන්, ඒ වගේම මේ වර්ල්ඩ් එක මොන වගේද සහ මේ ගේම් එකේ එක්ස්පීරියන්ස් එක මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ඔයගලන්ට ගන්න පුළුවන් කියලා ගේම් එක පටන් ගද්දි අපිට තියෙනවා සයිලන්ස් පිස්තල් එකක්, ඒ වගේම ඇසල්ට් රයිෆල් එකක් සහ ස්නයිපර් රයිෆල් එකක්, පිහියක්, ඒ වගේම ග්‍රෙනේඩ් සහ බිම් බෝම්බ. කොහොමද මේ තුල කියන්න අවශ්‍යයි අපිට බ්‍රීෆ් එකක් දීලා අපිව ගිහිල්ලා හෙලිකොප්ටර් එකකින් මේ විදිහට කැලයක් මැද්දට යවද්දි ගේම් එක පටන් ගද්දිම අපිට ඉතාමත් ලිමිටඩ් ඇමෝ ප්‍රමාණයක් තමයි අපි සන්තකව තියෙන්නේ. ඉතින් මේ විදිහට සිද්ධ වෙන්නේ නැහැ ගේම් එකක. මගේ තියෙන එක එක්ස්පීරියන්ස් එකේ ප්‍රශ්නයක් තමයි මේක. අපිට සමහර විට මේ මිෂන් එක පටන් ගන්න කලින් ලෝඩින් ස්ක්‍රීන් එකක් එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන ඉක්විප්මන්ට් තෝරගන්න පුළුවන් නම් සමහර විට අපිට දෙවෙනි වෙපන් එකක් නැතුව සයිලන්ස් පිස්තල් එකක් එක්ක ඇමෝ වැඩියෙන් අරන් යන්න මේ වගේ දේවල් තිබ්බනම් එක එක්කෙනාට තවදුරටත් ගේම් එක ප්ලේ කරන්න නොයෙකුත් විදිහට ආකාරයන්ට පුළුවන් වෙනවා. කොහොමදත් මේක ඇඩ් කරන්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් ගේම් එකේ ඉදිරි ලෙවල්ස් වලදී මේවා මොන විදිහට බැලන්ස් වෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේකුත් තිබ්බොත් හොඳයි කියන එක තමයි මගේ හැඟීම. එතනින් එහාට ගියාම සවුන්ඩ් ඩිසයින්ස් කියලා කියන්නේ සුවිශේෂී දෙයක් කියලා කියන්න පුළුවන් මේ ලෙවල් තුල. ඒ වගේම අපිට වෝටර් ලෙවල්ස් වලට ආපුවම මේකේ දෙන වගුරු බිම් වලට ආපුවම අන්රියල් එන්ජින් එකේ තියෙන පව එකත් එක්ක ඊටමත් රියලිස්ටික් විදිහට ඒ දේවල් නිර්මාණය කරලා තියෙනවා. ලිමිටඩ් ඇමෝ තියනවා කියලා මම මුලින්ම කිව්වට මේ ගේම් එක තුල අපි එනිමීස්ලා ටේක් ඩවුන් කරාට පස්සේ එයාලව සර්ච් කරලා එයාලගෙන් අපිට බුලට්ස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ නිසා අර ගේම් එක තුල පළවෙනියටම තියෙන ඇමෝ නැති බව අපි යොමු කරනවා යම් කිසි විදියකට මේ විදියට ඇමෝ ලූට් කරන්න. එහෙම නැත්නම් අනෙකුත් රිසෝස් හෙල්ත් පැක් වගේ දේවල් ලූට් කරලා ගන්න.
මේ විදිහට නම් නීරෝ ගේම් එක තුල අපි ගොඩක්ම යොමු කරන්නේ ස්ටෙල්ත් අප්‍රෝච් එකක් ගන්න. එහෙමත් නැත්නම් කටියට සද්ද ඇහෙන්නේ නැති වෙන්න බොහොම පරිස්සමෙන් හැංගිලා යන්න. හැබැයි ලෙවල් එකේ සමහර තැන් තියෙනවා අපිට අවශ්‍ය කරන දේවල් ගන්නවා නම් එහෙමත් නැත්නම් මේකේ තියෙන ඉන්ටෙල් වගේ දේවල් බලනවා නම් එනිමීස් ලව ටේක් ඩවුන් කරන්න වෙන. ඉතින් මේ ගේම් ප්ලේ එක තුල මම ගොඩක්ම ට්‍රයි කරේ විශේෂයෙන්ම වෙඩි තියන්නේ නැතුව අඩුවෙන් වෙඩි තියලා මේ තියෙන මිෂන් එක සක්සස් කරගන්න. ඒ වගේම තමයි ගේම් එකේ අන්තිම ලෙවල් එක අපි කිසිම විදිහකට ඩිටෙක්ට් වෙන්නේ නැතුව ලොකු සටනකට යන්නේ නැතුව යන්න අවශ්‍යයි අන්තිම ඉලක්කය ගන්න. කොහොම වෙතත් මේ ස්ටෝරි ලයින් එකේ පුංචි පුංචි ලූප් හෝල් ටිකක් තියෙනවා. හැබැයි ඇරෙමැක් ලංකායක හරහා මේ හදලා තියෙන ප්‍රොඩක්ට් එක මේ ලබා දීලා තියෙන ප්‍රොඩක්ට් එක ඉතාමත් ඉහළ තත්වයෙන් යුතු ඉතාමත් හොඳ ලුක් ඇන් ෆීල් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් කියලා කියන්න පුළුවන්. ගේම් එකක් කියලා කියන්න පුළුවන්. ගේම් ප්ලේ එක තුර කිසිම විදිහකට කන්ට්‍රෝල්ස් වල ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉතාමත් හොඳට හිතලා තියෙනවා හැම ඩීටේල් එකක්ම. වගේ විශේෂයෙන්ම බයින එහෙමත් නැත්නම් දුරදක්නයන් පාවිච්චි කරද්දී ඒකත් ගොඩක් රියලිස්ටික් හීරිලා තියෙන දේවල් එක. ඒ කියන්නේ මේක ඇත්ත ජීවිතේ නැති වුණාට අර ගේම් එක තුල තව චුට්ටක් රියලිස්ටික් කරන්න මේ හරහා පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් වෙනවා ගලක් වගේ දෙයක් විසික් කරලා සතුරන්ගේ ඒම් එක, ඒ කියන්නේ මේ ඉන්න AI ප්ලේයර්ස් ලගේ ඒම් එක වෙනස් කරන්න, යාලුවා වෙන පැත්තකට යවන්න. මේ තුල ඉතමත් ක්‍රියේටිව් අවස්ථාවන් තියෙනවා ගේම් එක ප්ලේ කරන්න. හැබැයි ඊළඟට මම කතා කරන්න යන්නේ ගේම් එකේ බග්ස් ගැන. ගේම් එකේ එක තැනක් තිබ්බ ලෙවල් එකක මම බොහොම සාර්ථකව මිෂන් එක කරගෙන ගිහිල්ලා එක තැනකදී පාරකින් යන්න පුළුවන්ද කියලා හොයාගන්න යද්දි එතන හිර වෙච්ච. ඉතින් මෙතනින් මට එලියට එන්න බැරි වුණා. මට ලෙවල් එක රීස්ටාර්ට් කරන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි තවත් තැනකදී තිබ්බ ගේම් වර්ල්ඩ් එකේ ඉඳලා යට බලා ගන්න පුළුවන්. ඉතින් මේක පුංචි දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඕනම ගේම් එකක තියෙනවා. දැනට එන ඉතාමත් ලොකු බජට් තියෙන විශාල කම්පැනි වල ගේම්ස් වල පවා මේ වගේ බග්ස් එනවා. ඒවා ඉදිරි අප්ඩේට්ස් වලදී ඒගොල්ලෝ හදා ගන්නවා. ඉතින් මෙතනදී මට එකම එක තැනක විතරයි ගේම් එකේ බග් එකක් විදිහට මේ ක්ලිපින් එහෙම නැත්නම් මේ තියෙන ටෙරේන් එකෙන් යටින් බලන්න පුළුවන් විදිහට සෙට් උනේ. කොහොම වෙතත් මේ තුන ගේමින් එක්ස්පීරියන්ස් එක 100%ක් තියනවා කියලා කියන්න පුළුවන්. මේ ෆික්ෂනල් එහෙමත් නැත්නම් මේක ඇත්ත සිදුවීම් නෙමෙයි. හැබැයි මේ ඇත්ත චරිතයක් වටා ගෙතුණු සිදුවීම් රාශියක් හරහා අපිට අත් දකින්න ලැබෙන්නේ. ඒ වගේම තමයි ගේම් එකේ තව තියෙන එක ප්‍රශ්නයක් තමයි අපිට සේව් ගේම් සේව් කරන්න බෑ. ඉතින් මේ ගේම් එක සේව් කිරීමේ නොහැකියාව නිසා අපිට අවශ්‍ය තැන්වලදී ගේම් ස්ලොට්ස් වල ගේම් එක පටන් ගන්න කට් සීන් එකක ඉඳලා පටන් ගද්දී අපිට සිද්ධ වෙනවා බොහොම පරිස්සමෙන් ගේම් එක ප්ලේ කරන්න. යම් කිසි තැනකදී අපි එතනදී ගේම් එකෙන් අවුට් වුණොත් එතනදී මුලින් ඉඳලා ඒ ලෙවල් එක පටන් ගන්නවා. ඉතින් මේ නිසා ගේම් එක මට කීපවතාවක්ම ඒ ලෙවල්ස් නැවත නැවත ප්ලේ කරන්න වුණා. ඉතින් මේ තුල යම් කිසි විදිහකට ඒ සේව් ගේම් ස්ලොට් එකකුත් අපිට ලබා දෙනවා නම් එකක් හෝ දෙකක් ඉදිරි අප්ඩේට්ස් වලදී මම හිතන්නේ ගොඩක් හොඳ දෙයක් වෙයි. ඒ වගේම ගේම් එක නොයෙකුත් විදිහට ප්ලේ කරලා බලන්නත් හදා බලන්නත් පුළුවන් වෙයි. මේ දේවල් එක්ක මේ නීරෝ කියන නම ගේම් එකට ඇවිල්ලා තියෙන්නේ ඇත්ත ලංකාවේ හිටපු නීරෝ කියන කැරක්ටර් එක ස්නයිපර් ලෙජෙන්ඩරි ස්නයිපර් හරහා කියන එක තමයි මේ ගේම් එකේදී සඳහන් වෙන්නේ. ඉතින් මේ දේවල් එක්ක මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙය කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි ගේම් ඩෙවලොප්මන්ට් ඩිසයිනින් ඉගෙන ගන්න කැමති කට්ටියට ඒ ගැන කෝස් එකක ඩීටේල්ස් උත් පල්ලෙය ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඔයගලන්ට ගිහින් බලන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක මේ වගේ ඉතාමත් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් ඔයගලන්ට හැමදාම අරගෙන එනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්. කොහෙද?